අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. ජනාධිපතිවරණය අත ළඟටම ඇවිල්ලා හරියටම තව තියෙන්නේ දින 11යි. දින 11කින් රටේ මීළඟ භාරකරුවා කවුරුන්ද යන වග ඔබ තීරණය කරනවා. ඔබට ඒ තීරණය ගන්නට පහසු වන්නට අදත් සූදානම් අරබන්නට බලය සජීව දේශපාලන සංවාදය. හිතවතුනි හඳුනාගනිමු අද බලයේ දේශපාල නියෝජනය ආරාධනා කරා එකපද විපක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපිල මහතාට අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. අයිබුවන්. ඒ වගේම එකපද විපක්ෂයේ මීළඟ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අයිබුවන් සුභ සන්ධ්‍යාවක්. අපි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අද ආරාධනා කළා පාරිභෝගික මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතාට. නමුත් මේ වෙනතෙක් ඔවුන් දෙදෙනා පැමිණ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් දෙදෙනා පැමිණේවි කියලා. ඔවුන් දෙදෙනා පැමිණෙන තෙක් අපි සාකච්ඡාව ආරම්භ යුතුයි. ඔබ බලාගෙන සිටිනවා දේශපාලනයේ කුමන කාරණාද අප දැනගත යුත්තේ කියන කාරණය. ඒ වගේම 01124445555 දුරකථනයේ 01124445555 දුරකථනයේ විවෘතයි ඔබට ජනාධිපතිවරණයේ අත ළඟ තියාගෙන ඔබට දැනෙන දේශපාලන කාරණා පිළිබඳව ප්‍රශ්න කරන්නට. අප සාකච්ඡාව ආරම්භ කරමු උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාගෙන්. උදය ගම්මන්පිල මන්ත්‍රීතුමනි, ප්‍රධාන කාරණයක් බවට ජනාධිපතිවරණ ආසන්නයේදීම පත්වලා තිබෙනවා එම්.සී.සී. ගිවිසුම. මේ බරපතල තත්ත්වයක් බවටයි පත්වෙමින් තිබෙන්නේ. ස්වාමින් වහන්සේ නමක් මේ වන විට උපවාසයක් පවා ආරම්භ කොට තිබෙනවා. නමුත් රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳව එය හකුලා ගැනීමක් හෝ කිසියම් කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඔබතුමන්ලා මේ ගිවිසුම මේ තරම් කළු යකෙක් හැටියට දකින්නේ? සුදේව, අපේ රට තමයි ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයෙන් රට. වසර 2600ක් මේ රටේ මොකද වුනේ කියන එක පොතක ලියලා තියෙනවා මාවංශේ. ලෝකෙ කිසිම රටක ඒ වාසනාව නැහැ. මේ වසර 2600 පුරාවටම රට කෙතරම් පුංචි වුණත් මේ රට මුළුමනින්ම යටත් කරගන්න කිසිම ආක්‍රමණිකුට බැරි වුණා. ඉන්දියානු ආක්‍රමණ 17ක් වෙනවා. චීන, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ එක බැගින් වෙනවා. මේ ආක්‍රමණ 21ටම කවම කවරදාකත් සමස්ත ලංකාව යට කරගන්න බෑ. ඉන්දියානු ආක්‍රමණ වල ඔබට මතක ඇති, යටත් වෙන්නේ රජ රට විතරයි. රූණ හැමදාමත් නිදා සිටිවිලා රූණෙන් ගැමුණු විජේබාල බිහි වෙලා සටන් කරලා බේරගන්න. සටනේදී අපි දක්ෂයි. අපි හැමදාම පරදින්නේ ගිවිසුම් වලින්. අපි මුසාවාදය කියන්නේ නැති අවංක ජාතියක් නිසා බොරු වලට රැවටිලා ගිවිසුම් වලින් හැමදාම වරද්දගත්තා. ඔබ දන්නවා 1505 දී පෘතුගීසියෙන් ඇවිල්ලා කෝට්ටේ රජුරුවන්ගෙන් ඉල්ලනවා ගෙරියම් කඩක්, හරකෙගේ හම් කඩක් ඉදිරිපත් කළා. මෙන්න මේ ඉඩ අපට බලකොටුවක් ඉදි කරගන්න ඉඩ දෙන්න. රජුරෝ හිනා වෙනවා. මේ ඉඩමද කියලා අහනවා. ඔහු කෙලෙන එකඟතාවය හදා ගන්නවා. ගෙරියම් කඩක් එළන බිමක බලකොටුවක් හදන්න අවසර. මොකද පෘතුගීසිකාරය කරේ? මේ ගෙරියම් කඩ හීනි හීනි කෑලි වලට කපලා ඒක විසිරුවා හැරලා අද කොළඹ කොටුව කියන ප්‍රදේශය මහා බලකොටුවක් බවට පත් කරා. අපිට කෝට්ටේ රාජධානි අහිමි වෙන්නේ දොන් ජුවාන් ධර්මපාල රජුරෝ රවට්ටලා තෑගි ඔප්පුවකින් පෘතුගාලේ රජුරවන්ට කෝට්ටේ රාජ්‍ය දෙන නිසා. 1591 නල්ලූර් ගිවිසුමෙන් යාපනයේ රාජ්‍ය අපිට අහිමි වෙන්නේ නල්ලූර් ගිවිසුමේ පෘතුගීසින්ට බාර කරන නිසා. යුද්ධයක් පැරදිලා නෙවෙයි, 1815 උඩරට ගිවිසුමේ හින්දා තමයි අපේ උඩරට රාජධානී ඉංග්‍රීසින්ට අරතල මුළු රටම ප්‍රථම වතාවට අධිරාජ්‍යවාදීන්ට යටත් වෙන්නේ. ඒ නිසා තමයි විදේශිකයෝ කිව්වේ සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කියලා. ඒ ගිවිසුම් වලදී අපි ප්‍රවේශම් විය යුතුයි. දැන් මේ ගිවිසුමේ ඔබ ඇහුව අපි බිල් එක මවනවා කියලා. ඔබ දන්නවා අද දවසේ මම ගරු මංගල සමරවීර ඇමතුමාට, පාච රණෝක ඇමතුමාට තබියෝ කරා පාළු ගෙවල් වල වළම් බිඳින් නැතුව එන්න සංවාදයකට. මම ඔබ ලෑස්ති වෙවිනි සංවාදයක් පවත්වන්න. එතකොට ඔව් පැමිණනවා නම් අනිවාර්යයෙන්ම අපි වේදිකාව තනන්න ඕනේ. මේව කරන එකක් නෑ කියලා අපි හිතනවා එදාට. අද දවසේ බලාපොරොත්තු වෙනවා. අපි බොරු කියනවාද ඔවුන් බොරු කියනවාද කියලා ජනතාවට තීරණය කරන්න පුළුවන් දෙපැත්ත එක තැන හිටගත්තුත් අපි වෙනම කියද්දි හිතනවා අපි කියන දේ හරි කියලා. ඒගොල්ලන්ට එවුන් කන්දේ දී තෙන්න පුළුවන් නෑ නෑ ඒගොල්ලෝ කියන්නේ හරි කියලා. අපි දෙගොල්ලෝ සංවාද කරොත් තමයි සත්‍ය කුමක්ද කියලා ඉස්මතු වෙන්නේ. අපි ලෑස්ති. මම මේ වෙන විට ඒ ගැන තදින්ම කතා කරමින් ඇමරිකාවේ කුණු ලොන්ඩරි බවට පත් වෙලා ඉන්නේ මංගල ඇමතුමත් රණවක ඇමතුමත් මම ලෑස්ති. ඔවුන් එක විවාදයට ඇවිල්ලා මේ යථාර්ථය කියන්නේ. ඊළඟට ඔබ දන්නවද මේ මිලේනියම් චැලෙන්ජ්
මිලෙනියම් චැලෙන්ජ් ගිවිසු මේ සුදේව කොටස් දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති. ඇමරිකාවෙන් එන නිසා බොරු ඇමරිකාවට තියෙන බයක් නිසා අපි විරුද්ධ නම් මේ සමස්ත දෙයට අපි විරුද්ධ වෙන්න එපා. අපි සමස්තයට විරුද්ධ නැහැ. ඉතා පැහැදිලිව කියන්න ඕනේ. ප්‍රවාහන ව්‍යාපෘතියට අපි විරුද්ධ නැහැ. ඇමරිකාව මීට කලිනුත් ආධාරම් විවිධ ව්‍යාපෘති කරලා තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතියත් අපට හානිකර ව්‍යාපෘතියක් කියලා අපි දකින්නේ. අපි ඒ කියන්නේ ඔවුනුත් හානි නොකරන ව්‍යාපෘතියක් සමග යටින් හානිකර ව්‍යාපෘතියක් ගැන කතා කරලා තිත්ත බෙහෙත් දෙන්නේ sugar coated නේ. පැණි රස තවරා තමයි තිත්ත බෙහෙත් දෙන්නේ. ඔය අපේ ඒ කාලේ ඔය පණුව මාරු වලට දෙන තිත්ත බෙහෙත තේරේ මී පැණි සමග බොන්න කියලා. ඉතින් හැම වෙලේම වෙස් මූණක් පළලා සුන්දර වෙස් මූණක් පළඳනවා. ඉතින් මේ ප්‍රවාහන ව්‍යාපෘතිය කියන්නේ සුන්දර වෙස් මූණ. ඒක පිටිපස්සේ දෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. අපේ ඉඩම් අයිතිය අපට අහිමි කරන ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය මේ තියෙන්නේ සුදේව මිලේනියම් චැලෙන්ජ් කොම්පැක්ට් බිට්වීන් ද යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා. තවදුරටත් කැමරාව පැත්තට හරව ගත්තොත් අපිට පහසුවේ. මිලේනියම් චැලෙන්ජ් කොම්පැක්ට් බිට්වීන් ද යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා ඇක්ටින් ත්‍රූ ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇන් ද ගවර්න්මන්ට් ඔෆ් ද රිපබ්ලික් ඔෆ් මැඩගස්කර්. මැඩගස්කරය මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමක් අත්සන් කළ පළවෙනි රට 2005. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය එතන තිබුණා. ඉඩම්වල අයිතිය මේකේන ආකාරයෙන් බලපත්‍ර ඉඩම් මාරු කිරීමේ ඉඩම් ඔප්පු බවට පත් කරලා විදේශයන්ට විකුණන්න පුළුවන් කරලා මේ වගේම දත්ත බැංකුවට දාලා පරිගණකගත කරා. ඊට පස්සේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ ඊළඟ කොටස උනේ මොකක්ද? ඔබ දන්නවා මේ ගිවිසු අපේ ගිවිසුමේ තියෙනවා, මේ ගිවිසුමේ තේ ආකාරයෙන් තියෙනවා නිර්ණායක 20ක් ඉදිරිපත් කළ දෙන්න. මේ නිර්ණායක 20 එහෙට මෙහෙට වුණොත් ඔවුන් මේ ව්‍යාපෘතිය අකුල ගන්නවා. ලැබෙන සල්ලි අතරමඟ නතර කරනවා. ඒතර අර අපේ හිසට උඩින් කෙන්දකින් අස්ව කෙන්දකින් කඩුවක් එල්ලලා තියෙනවා වගේ බය කරලා මේ රට පාලනය වුන් අතර ගැනීමක් වෙනවා. මැඩගස්කර්වලදී ඊට පස්සේ මොකද කිව්වේ? රටේ වගා කලයක ඉඩම් වලින් 50% වෙන හෙක්ටයාර් මිලියන 1.3ක් කොරියානු සමාගමකට දෙන්න තීරණය කරනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වල උපදෙස් මත මැඩගස්කර් ආණ්ඩුව කොරියානු දාවුඩ් කියන කොරියානු සමාගමත් එක්ක ගිවිසුමට එනවා. රටේ ඉඩම් වලින් 50% තනි සමාගමකට යනකොට ඔන්න රටේ ජනතාව සංවේදී වෙලා, අපේ රටේ ඊට වඩා සංවේදී ජනතාව මැඩගස්කරේ හිටියා, ජනතාව පාරට බැලලා කැරලි ගහලා කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරලලා අලුත් ආණ්ඩුවක් එනවා. ඡන්දයෙන් නෙවෙයි කුමන්ත්‍රණයකින්. මොකද මේ ආණ්ඩුව ඡන්දයක් එනකන් හිටියොත් අපිට රටක් ඉතිරි වෙන්නේ නැහැ කියන එක මැඩගස්කර් දේශප්‍රේමී ජනතාව තේරුම් ගත්තා. අද අපේ මේ මොහොත වෙන විට උඩුදුම්බර කස්සප නායක ස්වාමීන් වහන්සේ මාරාන්තික උපවාසයක. දැන් අපිට කියනවා අපි මේ බොරු බිල්ලෝ මවනෝ දේශපාලන වාසි ගන්න. හරි, ඒක ඇත්ත කීම. සුදේව උඩුදුම්බර නායක හාමුදුරුවෝ ඉතිහාසයේ කිසිම දවසක කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ කිසිම දේශපාලන ක්‍රියාකාරකමට ආවේ නැති ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක්. භාවනා මධ්‍යස්ථානක වැඩ ඉන්නේ. උන්වහන්සේ මෙතරම් සංවේදී වෙලා තින්නේ ඇයි? පක්ෂ දේශපාලනයේ කුමක් වුවත් මෞබිමට තමන්ගේ හදවතේ අංශු මාත්‍රික ආදරයක් තියෙන කිසිම කෙනෙකුට මේ මොහොතේ ඇස්කන් පියාගෙන ඉන්න බෑ කියන එක තේරුම් අරන් තමයි උන්වහන්සේ තමන්ගේ ජීවිතේ පූජා කරලා මෞබිම බේර ගන්නවා කියන අදිෂ්ඨානයට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරමටම මේ රටට හානි කරයි කියන කාරණේද ඔබ කියන්නේ? අනිවාර්යෙන්ම ඔව්. මම කිව්වා මැඩගස්කර්වල එච්ච දේ. අන්තිමට මොකද වුනේ? කුමන්ත්‍රණයකින් බලයට ආපු අලුත් ආණ්ඩුව කොරියානු සමාගමට ඉඩම් හෙක්ටයාර් මිලියන 1.3 ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඇමරිකාව තර්ජනය කරා අපි ඔබට මිලේනියම් චැලෙන්ජ් එකට දෙන ප්‍රධානේ නතර කරලා අපි යනවා. ඔබ දන්නවා මේ ගිවිසුම අවුරුදු 5කට එන්නේ, කොටස් වශයෙන් මුදල් ලැබෙන්නේ. එතකොට තර්ජනය කරා දේශප්‍රේමී කොන්ද පණ තිබ්බේ මැඩගස්කර් ආණ්ඩුවකව උඹලා සල්ලි තකුණු උඹලා පළයල්ලා කියලා. ඇමරිකාව ඉඩම් මංකොල්ලේ කරන්න බැරි තත්ත්වයක් ආවා විතරයි මිලේනියම් චැලෙන්ජ් ප්‍රධානය අර අගමැතිතුමා වර්ණනා කරන ප්‍රධානයත් අකුලගෙන යන්න ගියා. ඒතර මැඩගස්කර් ගිවිසුමයි ශ්‍රී ලංකාවේ ගිවිසුමයි අතිශයින්ම සමානයි. ඒතර ඉතිහාසයේ පුරා අපි ගිවිසුම් වලින් වරද්දගත් රටක් මැඩගස්කර් වලදී කරපු දේ අපේ අස්පනා අපිට තියෙනවා. ඒ දේ ඒ අයුරින්ම ලංකාවට සිද්ධ වෙද්දී අපි කලබල වෙන්නේ නැත්තම් අපිට පපුවයි ඔළුවයි දෙකම නැහැ. එක්කෝ පපුවයි ඔළුවයි දෙකම නැහැ. එහෙම නැත්නම් ඇමරිකානු ඩොලර් වලට යට වුණොත් ඔන්න කතා කරන්න නැතුව ඉන්න පුළුවන්. තවත් විනාඩි ගන්න අවසන්. ඔව් මම ඒ වගේම කියන්න ඕනේ, අපි දැනගන්න ඕනේ මේ ලෝකේ එකම එක රටක් තියෙනවා
තමන්ගේ රටේ බිම් තීරුවක් දැන් අපි කොරිඩෝවක් දෙන්න යනවනේ බිම් තීරුවක් ඇමරිකාවට දුන්න 1903 දී පැනමාව මට විනාඩි ඉතුරු විනාඩි කීපෙ දෙන්න මේ රටේ ජනතාවට මේ භයානකම තේරුම් ගන්න පැනමාවට මොකද වුනේ කියලා මම විනාඩි දෙකෙන් කියනවා සුදේව 1903 දී ඇමරිකාවේ වම් පැත්තයි දකුණු පැත්තයි යා කරගෙන මුහුදු ගමනාගමනය කරන්න තියෙන අති දුෂ්කරතාවය දකුණු ඇමරිකාව වටේ ගිහිල්ලා එන්න ඕනි නිසා මේ අය ඇලක් කපා ගන්න අද ලෝකෙම දන්න සුප්‍රකට පැනමා ඇල කපන්න 1903 දී පැනමාවේ ඉහළ බිම් ඉහළින් බිම් තීරුවක් ඇමරිකාවට අවුරුදු 100කට බදු දුන්නා මේ ඇලේ සේවා අවශ්‍යතාව කියලා ඇල දෙපැත්තේ කර්මාන්ත ශාලා දැම්මා කර්මාන්තවල වැඩ කරන අයට කියලා ගෙවල් ලැබුවා ඒ අයට කියලා රෝහල් සහ පාසල් දැම්මා ඊට පස්සේ පැනමාවට කියනවා ඇමරිකාව ඇවිල්ලා අපේ ලොකුම ආයෝජනේ තියෙන්නේ ඔබේ රටේ ඇමරිකානුවන් දාස් ගන්නක් මෙතන සේවය කරනවා අපේ ආයෝජනේ අපේ මිනිසුන්ගේ ආරක්ෂාවට අපි පැනමා ඇල දෙපැත්තේ ඇමරිකානු හමුදා කඳවුරු පිහිටවනවා ඔන්න දැන් ඇමරිකාව තමයි පැනමාව පාලනය කරන්නේ රූකඩයක් ජනාධිපති වෙනවා මේක එහෙම කරන එක බෑයි කියලා 1968 දී පැනමාවේ ජනාධිපති වෙච්ච ඔමා ටොරිජෝස් තීරණය කරලා ඇමරිකාවට කියනවා මේ ඇල අපේ ඇල අපිට ඕනි කියලා කියලා සති දෙකයි ගියේ 1981 දී ඔහු ගුවන් තමන්ගේ ගුවන් යානෙන් තමන්ගේ පෞද්ගලික ගොවිපලට යමින් සිටියේදී CIA සංවිධානයේ ගුවන් යානයේ බෝම්බයක් අටවලා ජනාධිපතිව මරලා දානවා. ඔන්න දැන් ටික කලකට කට්ටිය නිශ්ශබ්දයි ඇමරිකානු අනසකට ඉන්නවා. ඊළඟ ජනාධිපති කෙනෙක් බිහි වෙනවා මැනුවෙල් නොරීගෝ. 1989 දී ඔහු ඇලාපවිල්ලුවේ නැහැ. අපට ඔබ මෙතරම් ලොකු ආදායමක් මේ ඇලෙන් උපේන නිසා අනේ අපිට ගෙවන බද්ද පොඩ්ඩක් වැඩි කරන්න කියලා ඉල්ලුවා. මොකද කරේ? එකපාරට ඇමරිකානු කඳවුරු වල හිටිය හමුදා බටයෝ ජනාධිපති මන්දිරේ වැටළුවා. පැනමාවේ හමුදාව බයෙන් බිරාන්ත වෙලා නියඬව හිටියා. ජනාධිපතිතුමාව කුදලලා අරගෙන ඇමරිකානු හමුදාවේ ගුවන් යානයක දාලා ඇමරිකාවට අරන් ගිහිල්ලා. ඔහුට අමුතු චෝදනාවක් ගෙනාවා. ඇමරිකාවට හෙරොයින් නෙවන්නේ මැනුවෙල් නොරීගෝ. ඇමරිකාවේ කුඩු ව්‍යාපාරය කරනවා කියලා චෝදනා කළා නඩුවක් දාලා නඩුව අහලා අවුරුදු 20ක් ඇමරිකාවේ හිරේ දැම්මා. ඊට පස්සේ පැනමාවේ ජනාධිපතිවරු ඇල අයිති කරගන්නවත් ඇමරිකානු ආධිපත්‍යය ගැන කතා කරන්නවත් බද්ද වැඩි කරගන්නවත් නැතුව ඇමරිකාවේ වහල්ලු විදියට ජීවත් වෙන්න තීරණය කරා. පැනමාවට වෙච්ච දේ ශ්‍රී ලංකාවට නොවෙන්න නම් මේ ගිවිසුම අත්සන් කරන්න කලින් අපේ ජීවිත පූජා කරලා ඔවුන්ගේ ජීවිත බිලි අරගෙන හරි මේ නතර කළ යුතුමයි. අවිංසාවාදී කස්සප නායක හාමුදුරුවෝ තමන්ගේ ජීවිතේ පූජා කරලා මෞබින් බේර ගන්නවා කියලා තීරණය කරලා තියෙනවා. මේ රටට කවුරු හරි ආදරේ පුද්ගලයෙක් මේ රටේ ජීවත් වෙනවා නම් දැන් තමන් රටට ආදරේ කියලා ඔප්පු කළ යුතු වෙලාවයි. අපිට ආය අවස්ථා දෙකක් එන්නේ. ඊට පස්සේ පැනමාවට වෙච්ච දේ මැඩගස්කරේට වෙච්ච දේ වුණාම හූල්ල හූල්ල ඉන්නවට වඩා අපි දෙතුන් දෙනෙක් ජීවිතේ පූජා කරලා හරි රට බේරගමුයි කියන යෝජනාව මේ රටේ ජනතාවට අපි කරනවා. ඔබතුමා ඒ කාරණේ කිව්වම මට නිකන් හිතුණ කාරණයක් මේ ඇමරිකාව සහ ඇමරිකාවට ගැතිකම් කියන තවත් බොහෝ අය අතරේ තමයි දැන් එක හා සමාන ලක්ෂණ තියෙනවා කියලා විතක හිතෙනවා. බොරු කියන්න මඩ ගහන්න සියල්ලම දක්ෂයි තිබෙන්නේ. කෙසේ වෙතත් අපි විරාමයකට යා යුතුයි. අද අපි බලයේ දේශපාලන සංවාදයේදී එකපද විපක්ෂයේ නියෝජනයට ආරාධනා කරා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා විජේපාල හිටියරච්චි මහතා සහ ජේ.සී. අලවතුල රාජ්‍යමන්තුමා